මොනවද මිනිහ උඹේ වැඩවල හැටි? මං දැන් මෙතන පැය කීයක් මදුරුව තලනවාද? මදුරුව? මදුරුව නෙන්න මේ බලපන්. මාත්‍යාට මැලේරියාව සනීපුණා විතරයි නේ. තාමත් ඇස් යට ගිහින්. තරහා ගන්න දෙයක් නෑ මාත්‍යෝ. අද මට මෙහෙමවත් එන්න හම්බ වුණා ඇති. ඒ මොකද? පොලිසියෙන් ඇවිත් ගිහින්. පොලිසිය? ඔව්. ඉතින් ඉතින් එච්චරයි දැනට පළවෙනි වතාව. ඇයි නිකන් තාමත් හිටපු ගමන් හිස පුපුරන්නක කියනවා? දැන් මොකද කරන්නේ මහත්තයෝ? බලාගෙන ඉමු. බලාගෙන ඉමු. ඔව්. මොනවද මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න නම් බලාගෙන ඉඳිමු. විමලට බයයි නේද? දැන් ගැලවුමක් නැහැ. මේක මගේ ජීවිතේ වෙලා ඉවරයි. මේ ජීවිතේ අමාරුයි නේද? බඩගින්න ඉන්නවට වැඩිය හොඳයි. මේක මහා කාලකන්ණි එකක්. මට පුරුදුයි. මට තේරෙනවා මහත්තයෝ. මාත්‍ය ලෙඩ වුණේ මැලේරියාවටම නෙවෙයි. නෑ නෑ නෑ, ඒ මැලේරියාව තමයි. අනික ඕව ගැන හිතලා හිත දුර්වල කරගන්න තරම් දුර්වල මිනිහෙක් නෙවෙයි මම. දැන් මට හොඳටම හොඳයි. අනේ මන් දන්නේ නෑ මහත්තයෝ. විමලි, අද හවස වහී කියලා හුඟක් අය කතා වුණා. ඔව්. අද වහිනවා. හොඳටම ෂුවර්ද? ඔව්. අද නොවැස්සුත් ආයි මේ මහට වහින එකක් නැහැ. අහස තාම කළු වෙලා නම් නැහැ. තව ඩිංගකින් කළුවර වෙයි. මේ මලිලව කතා වුණා අතලා අපි යම් මහත්තයෝ. ඔව් යම්. ඒ කොල්ලා මෙහෙට වරෙන්. කොහෙද යන්නේ? අරක් ගේන්න. අරක් ගේන්න? ඉතින් බලන්න සර්. ඇයි සුභා මිස් කිව්වා සර් හම්බෙන්න කියලා හදිස්සියකට කියලා. හදිසියක්? ඔව්. ගමට පොලිසියෙන් ඇවිත් ගිහින්ලු. ගමට පොලිසියෙන් ආපු එකේ සුභා මිස් මාව හම්බෙන්න කියපු එකේ මොකද්ද මිනිහෝ තියෙන සම්බන්ධය? මන් දන්නේ නැහැ සර්. බය වෙන්නේ නැහැ දේවාල එක. මගලාලා
පෙරුම් පුරලා පුරලා අන්තිමට මේ ගමේ මිනිස්සුන්ට වැස්ස වහින එක කියන්න පුළුවන් ටක්කෙට. උන්ට කරන්න බැරි තමන්ට ඕන වෙලාවට වැස්ස වස්ස ගන්න එක විතරයි. ඒකත් කරගන්න පුළුවන් වුණා නම් අගක් මුලක් නැති අටිය ගහන්න තැනක් නැති අපි වගේ ජීවිතයේ ඉල්ලලා හඬා වැටෙන එකක් නෑ. ඉස්සෙල්ලා වහින වැස්ස ලෙඩගෙන ඒ ආත්මයම රෝගී කරගත්ත මට වැළඳෙන තවත් ලෙඩක් නේ. වැළඳිච්ච ලෙඩ රෝග වලින් ගැලවෙනවා මිස. ඇයි මගේ දිහා ඔයා ඔය විදිහට බලන්නේ? මෙතන තියෙන කරන රස්සාවට මං ගැලපෙන්නේ නැති එක නෙමෙයි. වෙනත් දෙයක්. ටිකක් මානසික විදිහට මගේ දිහා බලනවා ලොකු. නිකං කුණු මාළු කෑල්ලක් දිහා බලනවා වගේ මගේ දිහා බලන්නේ නැතු. ඒ ගමනේ උඹත් එනවද මට රාජකාරී කරන හැටි උගන්වන්න? මට ඕනේ නැහැ තාත්තට රාජකාරී කරන හැටි උගන්වන්න. මං කියන්නේ ඇත්ත. දැන් සතියක් තිස්සේ වැස්ස රෑදවල් නැතු. වැස්සට බැරුණා වැවට දන්නන්න. ඉතින් උඹ මට මොකද්ද කරන්න කියන්නේ? මං කියන්නේ කොහොම හරි කරලා වැව් බැම හේදිලා ගෙතන් වලින් බන්දලා දෙන්න පිළිලක් කරන්න. රළ හදන්න පිළිලක් කරන්න. මං කොහොමද ඒක කරන්නේ? තාත්තා මේ ගමේ මිනිස්සුයි ආණ්ඩුවයි යා කරන පුරුක. පිටිගෙඩිය. ඒ උඹ දන්න තරම. එහෙනම් තාත්තා මොකෙද්ද? මං මොකෙද්ද? ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. මං මොකෙද්ද? මං මොකෙද්ද? ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. තාත්තට මුකුත් කියන්න බෑ තද වෙනවනේ. මං යනවා හන්දියට. මං ආවේ සර් හම්බ වෙන්න. හවසට 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 ඇවිත් මං හම්බෙන්න. ඇයි මාව මගහරින්නේ? විකාර කතා කියන්න එපා නිමලි. මම මොකටද ඔයාව මගහරින්නේ? ඇයි එහෙනම් වචනයක් කතා කරලා යන්න බැරි? මම මේ හදිසි ගමනක් යන ගමන්. දැන්ටමත් පරක්කු වෙලා තියෙන්නේ. මං හවසට ඇවිල්ලා නිමලිව හම්බ වෙන්න. හන්දෑවට වහිනවා. වැස්සට hina වෙන්න එපා සර්.
ඇයි අත්තප්ප මේ මහදවල් නිදි? තාත්තගේ හිත පිරිහිලා. ඊයේ රෑ එළි වෙනකල් නිඳ නැහැ. වහින වැස්ස දිහා බලන් හිටියා. ඕන් දැන් බුදි. වැස්ස දවස් ගානක් තිස්සේ කඩා හැලනවා. බව හෙලවිලාවක් නැහැ. ඒක නේනම් මුන් දැන් අහින්ට යන්නේ. වල පයයි ගොඩ පයයි තියාග. ආණ්ඩුව කරලා දෙනකල් බලන් ඉඳලා වැඩක් නැහැ තමයි නැන්ද. මොන හරි කරන්න ඕනේ. ඔය ළමයා නැගිට යන්නද? ඔව්. ආවේ. නිකා. කොහොම නිමලි හිම? ඔන්න හේටියා. කොහට හරි යන්න ඇති. මං යන්නම් නැන්ද. ඔය ළමයා අර ගියයි කිව්ව රස්සාව හම්බුනේ නැහැලු නේද? ඒව හරියන්නේ ඒව නෙවෙයි නැන්ද. සුනිලා මොකෝ මේ ඇයි තරහෙන් තරහක් නැ එහෙනම් රවාගෙන යන්නේ අපි අක්ක හම්බ වෙන නේද ආවේ නැහැ ඇයි නැහැ කියන්නේ මට යා හම්බ වෙන්න උමනන්නේ දීප්තිය ඉස්සරත් අපි අක්ක හම්බ වෙන්න ආවේ උමනාවකට විතරමද ඒක මන් දන්නේ කරාරින්න එපා අයියේ පව් මොකද කරාරින්නේ මොකද මං කරුව වැරද්ද මොකද වෙලා තියෙන්නේ අපේ අක්ක මොකක් හරි ලොකු දෙයක් හිතේ තද කරගෙන ඉන්නවා අයියේ අක්කා හිතේ තද කරගෙන ඉන්නවා ලොකු සුපර් මාකට් එකක් මොකක් ලොකු කඩයක් අක්කට වීලු කරන්න එපායි මං කාටත් වීලු කරන්නේ අපේ අක්ක ගැන පොඩ්ඩක් බලන්න දැන් කොහෙද දන්නේ නැ කොහේ යනවද මොනව කරනවද කියලා කියන්නේ මං හොයලා බලන්නම් සුනිලා ඇයි සුනිලා නෝද මාත් එක්ක ඔයා බඳින්නේ ඇයි ඒ පාර දීප්තියයි මොකද දෙන්නා දන්නේ ඉස්සෙල්ලා ගහක් උඩ ගෙයක් හැදුවා දීප්තිය අයියේ ඔහොම ඉන්න මං එනවා දීප්ති දැන් ටිකක් අමුතුයි නේද? ඒක තමයි. ඒ පාර මොකද්ද නටන හදන නාටකම? බැව බඳින්න එනවද ඇහුවා? බැව බඳින්න? ඕ පීකාර. දීප්ති අය විකාරයක් කියලා තමයි හැමෝම කියන්නේ. ඒ වුණාට මට එහෙම නැහැ. එයාට බැව බඳින්න හිතුනොත් එයා බඳි. Thank you.
වැස්ස නැවතුණා වෙන්න බැද්ද? මම වැස්ස ගැන කියන්න ඒ තරම් දන්නේ නැහැ. අපි කිසි දෙයක් ගැන හරියට කියන්න දන්නේ නැහැ නේ. කොහෙද යන්න ගියේ? කොහෙවත් කියලා අරමුණකින් ගිය ගමනක් නෙවෙයි. සුභා දැකලා ආවේ. මං දැන් ගෙදර යනවා. සුභාගේ කැමැත්තක්. ඔන්න කකුල් දෙකේ මඩ. මඩ ගෑවෙන්නේ නැතුව ඔලු මල් කඩන්න බෑනේ. සුභා අපේ නංගිගේ මගුල් ගෙදර එනවද? කවද්ද? ලබන මාසේ අන්තිමට නැකතක් තියෙනවා කියලා මනමාලයාගේ පැත්තේ අය කියනවා. මිනිහා ටිකක් හදිසිකාරී. එතකොට දෑවැදි ප්‍රශ්නේ හරිද? සෑහෙන දුරට හරි. කොහොම වුණත් ඒ වෙනකොට මට ඒක පිළිවෙලක් කරගත්ත හැකි. සුභා එනවද? එන්න. දීලා තේරුම් ගන්න තරම් වටින මිනිහෙක් නෙවෙයි මම. එහෙම දෙසේ හිත හදා ගන්න පුළුවන් නම් මම මේකෙන් ගැලවිලා ගොඩාක් කන්න. නොතේරුණු ගොඩක් දේවල් හිතට වද දීලා තේරුම් ගන්න උත්සාහ කළා අපි කැම්පස් එකේ. ඒත් ඒ මහන්සිය නිකම්ම නිකන් නාස්තියක් විතරයි. වද දීලා තේරුම් ගන්න තරම් දෙයක් අපි අතර නෑනේ. ඔයා යන්න. ඇයි මාව පන්න ගන්න හදන්නේ? ඔයාමනේ යන්න ඕනේ කිව්වේ. ඕ මට යන්න ඕනේ ඇයි කියන්නේ මන් දන්නේ නැහැ. මන් දන්නේ. ඇයි? රාට මාව පිළි. ඇයි මොනවා පිළිකුල් කරන්නේ? ඇයි ඔයා එහෙම නොකරන්නේ? ඔය මොනවද කරන්න පිළිකුල් වැඩ? ඒව මට කියන්න බැරිද? මට ඒව දැනගන්න අයිතියක් නැද්ද? ඇයි ඒව මට කියන්නේ නැත්තේ? බය වෙන්න එපා.